नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तो अरहतो सियलोम प्राणींगे आपद पिनिसम पहलवनाओ धर्माधिपति बुद्ध पियानन वहांसेट नमस्कार करमो। नमस्कार वेवा। अति उत्तमनीय पंचीय पनस जातक पुत्वहांसेगे तिस एक्विनी कुलावक जातक देशनाव। कुलाव का मातली सिंबलिस्मिं ईसा मुकेन परिवज्जयसंसु कामं चजाम असुरेषु पानं माई मे दिजा विकुलावा अहेसुंति। मातलिय इबुल्वानेहि कैदलीवल वेसन कुरुलु पेटवुन रतेहि केलवरिन मगहरवनु एकांतेन असुरैंत प्राणत्याग करमु मे गुरुलु पेटव विनाशो कैदलि एत्तोनु वेत्वा। अनंत अप्रमाण सत्वयन पिरिसत् मे मोहते प्राणवादयट लक्वेद्दि अनंत अप्रमाण पिरिसत्ता सत्वयंट प्राणवादय मे मोहतेदि सिदु करद्दि। अनंत अप्रमाण सत्वयन पिरिसत् तमंगे प्राणयट तमन्म वरदक् वन आकारे वरदि प्रतिपदावल කාලයගත කරද්දී තමන්ගේ ප්‍රාණයට සැබෑම සැනසීම වූ සැබෑම සැනසීමට මඟ කියා දෙන්නා වූ මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ මේ මොහොතේ ශ්‍රවණය කළ යුතුයි කියන උතුම් චින්තනයට පැමිණීමට තරම් වාසනාවන්ත වූ චිත්තසංතානයක් ලැබූ පින්වත්නි උතුම් රසවත් වටිනා ජාතක දේශනාවක් ශ්‍රවණය කරන්ට යන මේ මොහොතේ අපි සුපුරුදු පරිදි ගාථාව දේශනා කරා අර්ථයත් දේශනා කරා නමින් කුලාවක ජාතක දේශනාව මෙහි වචනාර්ථයත් විමසලා බලලා මේට අදාළ වර්තමාන අතීත කතා අපි හිමින් විමසමු। පළමුවම මෙහි වචනාර්ථයන් අපි විමසමු। එහි සඳහන් වුණා කුලාවකා කියලා। කුලාවකා කියන්නේ ගුරුල පැටවුන්ට। මාතලේ කියන්නේ මෙහි රේදුරු අමතන නාමය। සිම්බලිස්මින් කියන්නේ මේ ඉඹුල් වනෙහි තිබෙන ගස්වල කැදලි තියනවා කියලා ඒ පෙන්වන බව। ඊසා මුකේන පරිවජ්ජයස්සු මේ ගුරුල පැටව රතේහි කෙලවරින් යම්සේ නොනසේද ඒ අයරින් වළක්වන්න। කාමං චජාම අසුරේසු පානං ඉඳින් අපි අසුරයන්ට ජීවිත අත්හරින කල්හි මොවුන්ට සෙතක් වේ නම් ඒකාන්තයෙන් අපි අසුරයන්ට ජීවිත දෙමු। මායිමේ දිජා විකුලවා අහේසුන්ති මෙයින් කියවෙන්නේ මේ පක්ෂියෝ ගුරුල පැටව විසිවී ගිය සුණු විසිනී ගිය කදලි ඇත්තෝ නොවෙත්වා අපගේ දුක මොවුන් මත දමන්න හොඳ නෑ රතය නවත්තන්න। ඒකයි මෙහි වචනාර්ථය। පින්වත්නි දැන් මේ අර්ථයත් අපි ශ්‍රවණය කරා අටුවාවණු විස්තර කරන නිසා අපට මේ හොඳට දීර්ඝව විස්තර වශයෙන් දැනගන්නත් පුළුවන් වෙනවා। ඒ නිසා බොහොම සදහැසිතින් බොහොම නිවාඩු පාඩුවේ සනසිල්ලෙන් අවධානයෙන් ඒ උතුම් වූ අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ ලස්සන සිතනි වෙන මිහිරි බුදු වදනකට සවන් දෙන්නේ। අති උත්තමනීය බුදු පියාණන් වහන්සේගේ අසම සම වූ බුදු වදනකටයි සවන් දෙන්නේ කියන මහා සද්ධාවෙන් යුතුව අපි මේ ජාතක දේශනාව ශ්‍රවණය කරමු। මෙහි වර්තමාන කතාව අපි මුලින් දැනගමු। ඒ අනුව පින්වත්නි බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ තමයි මේ ජාතක දේශනාව උන්වහන්සේ විසින් සිද්ධ කරේ। ඒ කාලේ එක් භික්ෂුන් වහන්සේලා දෙනමක් අරඹයා මේ ජාතක දේශනාව උන්වහන්සේ දේශනා කරා।
මේ භික්ෂුන් වහන්සේලා දෙනම බොහොම යහළ භික්ෂුන් දෙනවා. සවැත් නුවරින් ඈත දනාවකට ගිහිල්ලා දානමාන පහස තැනක සිත් වූ පරිද්දෙන් වස්වසලා බුදුරජාණන් වහන්සේ දකින්න ඕනේ කියලා මේ වස් අවසන් වුණාට පස්සේ ජේතවනාරාමයට වඩිනවා. ඔය එන අතරේ භික්ෂුන් වහන්සේලා දෙනම අතර යම් වචනයක් නිසා වාදයක් හටගෙන හිත් නොහොඳකමක් නෝක්කාඩුකමක් ඇති වෙනවා. මේ නොහොඳ නෝක්කාඩුකම නිසා එක් ස්ථානයකදී ජලය පානය කරද්දී ඒ පෙරහනක් තියෙන එක් ස්වාමීන් වහන්සේ නමකට විතරයි ඒ ස්වාමීන් වහන්සේ අනිත් භික්ෂුවට අනිත් ස්වාමීන් වහන්සේට වතුර පෙරාගෙන වළඳන්න පෙරහන දෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ මේ ප්‍රාණීන් සහිත ජලය දන දන නොපෙරා වැළඳුවත් ආපත්‍ය කියලා භික්ෂුන් වහන්සේලාට ශික්ෂා පදයක් පනවලා තියෙනවා. ඒ නිසා අනිත් භික්ෂුවට ජලය නොපෙරා වළඳන්න බෑ. නමුත් විපාස ඉවස ගන්න බැරි නිසා පෙරහනක් නැතුව නොපෙරා ඒ ජලය වළඳනවා. ඉතින් මේ විදිහට මේ දෙන්න ජේතවනාරාමයට පැමිණනාට පස්සේ බුදු පියාණන් වහන්සේ වන්දනා කරනවා. වන්දනා කරලා එකත් පසක හිටියට පස්සේ බුදු පියාණන් වහන්සේ ඔවුන් දෙන්නාගෙන් සැප දුක් විචාරනවා. කොහොඳන් දෙන්නේ දැන් කොහොමද සැප දුක්? ඒ වෙලාවේ මේ භික්ෂූන් දෙනම් ප්‍රකාශ කරනවා, ස්වාමීනි භාග්‍යවත් බුදු පියාණන් වහන්ස, අපි කොසල් රටේ කුඩා ගමක තමයි වාසය කරේ. ඉතින් වස්වසල යුරුණාට පස්සේ බුදු පියාණන් වහන්සේ දකින තමයි අපි දෙන්න වැඩි. ඒ වෙලාවේ අහනවා සමගියෙන් ආවද? පෙරහනේදී භික්ෂුන් වහන්සේ ඒ වෙලාවේ ප්‍රකාශ කරනවා, අතර මඟදී මේ අනිත් භික්ෂුන් වහන්සේ මාත් එක්ක වාද කරගෙන මට පෙරහන් කඩේ දුන්නේ නැහැ කියලා. අනිත් භික්ෂුන් වහන්සේත් ඒ වෙලාවේ ප්‍රකාශ කරනවා, ස්වාමීනි බුදු පියාණෙනි, මේ භික්ෂුව දන දනම ප්‍රාණීන් සහිත ජලය පෙරන්නේ නැතුව වැළඳවා කියලා. බුදු පියාණන් වහන්සේ විමසනවා, සත්‍යද? මේ ප්‍රකාශ කරන්නේ සත්‍යද? ඔබ දන දන නොපෙරා ප්‍රාණීන් සහිත ජලය පානය කරහද? ස්වාමීනි එසේය, මා විසින් නොපෙරා දන දන ප්‍රාණීන් සහිත ජලය පානය කරා කියලා ප්‍රකාශ කරාම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා, මහණ, ඉස්සර නොනැති ඒ දිව්‍ය රාජවරු තමන්ගේ ජීවිතය, දිව්‍ය රාජ්‍ය මේ සියල්ල නැති වුණත් ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා යුද්ධෙන් පැරදිලා යන වෙලාවේ තමන්ගේ රතේ නැවැත්තුවා. තමන්ගේ ජීවිතය සතුරන් අතර පත් වෙන අත්හැරියා කියලා ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ භික්ෂූන් වහන්සේලා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා මේ අතීත කතාව දේශනා කරන්න කියලා. ඒ අනුව බුදු පියාණන් වහන්සේ මෙහි ඒ දීර්ඝ අතීත කතාව දේශනා කරනවා. ඉස්සර කාලයේ පින්වත්නි, මේ මගධ රට රජගහ නුවර එක් මගධ රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ කාලේ සක්‍රදෙවි වෙලා ඉපදලා හිටියා. මෙහිදී මේ අටුවාවන්හි දක්වනවා අතීත කතාවත් ඒට හේතුව. ඒ අතීත කතාවත් දක්වන නිසා මෙහි අපි ඒ ගැන සඳහන් කරනවා. මොකද්ද මේ සක්දෙවිඳු ඉස්සර කාලේ මගධ රටේ මචල කියන කුඩා ගමක ඉපදුනා. බෝධිසත්වයන් වහන්සේ මචල ගමේ උසස් කුලයක තමයි ඉපදුනේ. ඉතින් ඒ උසස් කුලයක පුතෙක් කියලා ඉපදිච්ච මේ බෝධිසත්වයන් වහන්සේට නම් තබන දවසේ මඟ කුමාර කියලා තමයි නම් තැබුවේ. ඔහු තරුණියට පැමිණෙන විට මඟ මානවක කියලා බොහෝ දෙනා අඳුනගත්ත මඟ මානවක කියලා තමයි ප්‍රසිද්ධත්වයට පත් වුනේ. ඊට පස්සේ ඉතින් ඔහුගේ දෙමව්පියෝ මේ මඟ මානවකතුමා දැන් තරුණයි සමාන ජාති ඇති කුලයකින් දැරියක් විවාහ කරලා දෙනවා. ඉතින් ඔහු තමන්ගේ ඒ දුව පුතුන් සමග වැඩෙනවා. බොහෝම හොඳ දානපතියෙක්, පන්සිල් රකින්නවා. ඒ ගමේ පින්වත්නි පවුල් 30ක් ඒ 30 කුලයටම ඇති මිනිස්සු එක දවසක් එකතු වෙලා සාමාන්‍යයෙන් සිරිතක් වගේ ගම්මැදට එකතු වෙලා ගමේ කටයුතු කරනවා. වෙලෙන දාන් කටයුතු, ඒ සමිති සමාගම් මේ කටයුතු කරනවා. බෝධිසත්වයන් වහන්සේත් එතෙන්ට ගිහිල්ලා මේ මග මානවකතුමා තමන් ඒ ඉන්න තැන පිරිසුදු කරලා තමන්ට ඉන්න ස්ථානයක් හදා ගන්නවා. ඔය වෙලාවේ වැලි අතුරලා හොඳට පිරිසුදුවට හදලා තිබ මේ ස්ථානය දැකපු තව කෙනෙක්
බෝධිසත්වයන් වහන්සේ වෙතින් මේ මගමානකතුමා එතනින් ඉවත් කරලා එතන තමන්ට අයිති කර ගන්නවා. බෝධිසත්වයන් වහන්සේ සතුටටපත් වෙලා කමන්නේ මට පිනක් කරගන්න ලැබුණනේ කියලා තවත් ස්ථානයක් සුද්ධ පවිත්‍ර කරනවා. මේ විදිහට ඒ ස්ථානෙත් අර පෙර පරිදිම තව කෙනෙක් ඇවිල්ලා අයත් කර ගන්නවා. මේ ආකාරයට සුද්ධ කරන ඒ පවිත්‍ර කරන හැම ස්ථානයක්ම එකිනෙක අල්ල ගන්නවා. අපේ මග මානවකතුමත් බොහොම සතුටටපත් වෙලා මට පිනක් සිද්ධ කරගන්න හම්බුණානේ කියලා නැවත නැවත පවිත්‍ර කරනවා. ඉතින් නොයෙක් දෙනා විසින් මේ සුද්ධ පවිත්‍ර කරන ස්ථාන අල්ල ගන්නවා. අවසානයේදී සියලු දෙනාටම දැන් ස්ථාන තියෙනවා. බෝධිසත්වයන් වහන්සේ මැද මණ්ඩපයක් කරවනවා. මගමානකතුමා පස්සේ කාලෙක මේ මණ්ඩපය ඉවත් කරලා ශාලාවකුත් කරනවා. ශාලාවක් කරලා දැව ආසන පනවලා ඒ එන අයට බොන්නේ නොමිලේම පින්තාලියක් තියලා පහසු විදිහට වතුර බොන්න පුළුවන් විදිහට ඒ කටයුතු සකස් කරලා මේ විදිහට පින් දහම් කරමින් කාලය ගත කරනවා. පස්සේ කාලෙක අර බෝධිසත්වයන් වහන්සේගේ පැවැත්මට පැහැදිච්ච අර පවුල් 30 ජනයවත් බෝධිසත්වයන් වහන්සේ හා සමාන අදහස් ඇති අය වෙනවා. බෝධිසත්වයන් වහන්සේත් ඒ සියලු දෙනා පංචශීලයේ පිහිටලා ඔවුන් සමග පින්කම් කරමින් හැසිරෙනවා. උදේ පාන්දර නැගිටලා වැ පොර මොහොල් ගස් මේ සියලු දේ අත්ඇතිව හතර මං හන්දියට ගිහිලා එතන ඉඳන් ඒ නොයෙක් දිසාවල් වලට ඒ ගම්මේ පාරවල් වල කරන්න ඕන කටයුතු. ඒ කියන්නේ පාරවල් සම කරනවා, නොසුදුසු තැන් වල තියෙන ඒ ගස් ඉවත් කරලා පාර සම කරලා, ඒ දඬු අතුරලා, පොකුණු හාරනවා, ශාලා කරනවා, දන් දෙනවා, සීල් රකින්නවා, මේ වගේ බොහෝ පින් දහම් කරනවා. ගම්මැසි අනේ සියලු දෙනා බෝධිසත්වයන් වහන්සේත් එක්ක එකතු වෙලා පංචශීලයේ පිහිටලා බෝධිසත්වයන් වහන්සේගේ අවවාදයේ පිහිටලා සුචරිතවත් ලෙස කාලය ගත කරනවා. මේ කාලයේදී මේ ගමේ ගම්පතිතුමා කල්පනා කරනවා, ඉස්සර මේ ගමේ හිටපු මිනිස්සු බොහෝම දුස්සීලයි, ප්‍රාණවද කරනවා, අරක්කු පානය කරනවා. ඉතින් එහෙම කරනකොට එක් සුරාසලයකට කහවණුවක් ආදී වශයෙන් දඩ මුදල්ද මට ගොඩක් ලැබුණා. නමුත් මේ මගමානවක මේ පිරිස සිල් රැකවන්න පටන් ගත්තට පස්සේ මට කිසි දෙයක් හම්බෙන්නේ නැහැ. මං සිල් රැකවන්නම්කෝ කියලා ක්‍රෝධ බැඳගෙන රජතුමා ළඟට ගිහිල්ලා බොරු කේලම් කියනවා. රජතුමනි, අපේ ගමේ ඉන්නව මගමානවක කියලා සොරෙක්. ඒ සොරා මේ බොහෝ මිනිස්සු එකතු කරගෙන ගමේ ඉන්න අනිත් අයට වද දෙනවා, ගම් පහරවනවා. මේ සොරාට මොන හරි දෙයක් කරන්න කියලා ප්‍රකාශ කරාම රජතුමා සොයා බලන්නේ නැහැ. රාජපුරුෂයෝ යවලා මේ සියලු දෙනාම ගෙන්නවනවා. ගෙන්නවලා රජමඳුරේ බැඳලා දැන් දිමිදුල දිගා කරලා තියෙන්නේ. ඇතාට කියනවා, ඇතා කියන්නේ ඇතාව මෙහෙවනවා මොවුන්ව පාගන්න. නමුත් පින්වත්නි, මේ ඇතා එක්කෙනෙක් ළඟටවත් එන්නේ නැහැ. මොකද හේතුව, මගමානවකතුමා ප්‍රකාශ කරනවා, යාළුවනි මේ රජතුමා අපිව දැන් ඝාතනය කරවන්නයි හදන්නේ. ඔබලා කරපු පින්කම් සිහිපත් කරගන්න, රැකපු සීලය ආවර්ජනා කරන්න. රජතුමාටවත් ඇතාටවත් ගම්පතියාටවත් කිසිදු හානියක් කරන්න හිතන්න එපා. වෛරී සිතිවිල්ල ඇති කරගන්න හිතන්න එපා. මෛත්‍රී සිතම වඩන්න. තමන්ට වගේ මිත්‍සිත වඩන්නේ ඒ පිරිසටත් කියලා ප්‍රකාශ කරනවා. ඒ උතුම් වූ ගුණධම් බලෙන්, සීල් බලෙන්, මිත් බලෙන් ඒ ඇත්තුන්ට මේ බෝධිසත්වයන් වහන්සේ ආදී පිරිසට කිසිදු හානියක් කරන්න බැරි වෙනවා. ඒ නිසා ගේන ගේන ඇත්ත පලා යනවා. මොකද එක ඇතෙක් ගේනවා බැරි වෙනවා, ඒ නිසා තව ඇතෙක් ගේනවා. මේ විදිහට ගේන කිසිම ඇතෙක් මේ පිරිස පාගන්න කැමති වෙන්නේ නැහැ. අවසානයේදී රජතුමා හිතනවා මොවුල්ණගේ යම්කිසි ඖෂධයක් තියෙනවා. රාජපුරුෂයන්ට අණ කරනවා, බලන්න මොවුල්ණගේ යම්කිසි ඖෂධයක් තියෙනවද කියලා. පරීක්ෂා කරනවා, කිසිම ඖෂධයක් නැහැ. ඊට පස්සේ රජතුමා කල්පනා කරනවා මන්ත්‍රයක්වත් ඇති. රාජපුරුෂය විමසනවා, ඔබලෙන් අහනවා රජතුමා ඔබල ළඟ මන්ත්‍රයක් තියෙනවද කියලා. ඒකට මොකද්ද බලා දෙන පිළිතුර? බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරනව, අපි ළඟ මන්ත්‍රයක් තියෙනවා. ඊට පස්සේ රාජපුරුෂයෝ ගිහිල්ලා මෙපවත්තේ රජතුමාට සැලකලාට පස්සේ රජතුමත් මේ පිරිස ගෙන්නලා
ප්‍රකාශ කරනයි දන්න මන්තරය කියන්න කියලා. බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරන දේවයන් වහන්ස අපගේ අනිත් මන්තරයක් නැහැ. අපේ තියෙන එකම මන්ත්‍රය තමයි අපි තිස් දෙනාම ප්‍රාණවත් කරන්නේ නැහැ. නොඳුන් දේ ගන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. මත්තම් බොන්නේ නැහැ. මෙත් වඩනවා, දන් දෙනවා. මගවල් සම කරනවා. පොකුණු කනිනවා. ශාලා හදනවා. මේක තමයි අපේ ආරක්ෂාව. මේක තමයි අපේ මන්ත්‍රය. මේක තමයි අපේ දියුණුව. රජිතමා මේ පිළිසෙට පැහැදෙනවා. අර බොරු කේලම් කියපු පිරිස මේ පිරිසට දාසකට දීලා ඒ සියලු දෙනාගේ වස්තු සම්පත් මේ පිරිසට පවරනවා. ඒ ඇතා වගේම ගමත් ඔවුන්ටම පවරනවා. ඉතින් එතැන් පටන් බෝධිසත්වයන් වහන්සේ ඇතුළු පිරිස කැමැති පරිදි පින්කම් කරනවා. සිව්මාංශලේ ශාලාවක් තනන්න ඕනි කියන අදහසක් ඔය කාලේ මේ පිරිසට එනවා. ඉතින් බෝධිසත්වයන් වහන්සේ ඇතුළු පිරිස වඩුවේ ගෙන්නලා වඩුවඩ ප්‍රකාශ කරනවා මෙන්න මෙයාගේ විශාල ශාලාවක් අපි හදන්න ඕනේ ඒ සඳහා අපට උපකාර කරන්න කියලා. ඒ කාලේ ඉතින් පින්වත්නි මේ පින්කම් ආදිය සඳහා වැඩියෙන් යෙදෙන්නේ පුරුෂයෝ. මාගම් කෙරෙහි මේ පිරිසගේ වැඩි කැමැත්තක් නැති නිසා කාන්තා පිරිස මේකට සම්බන්ධ කරගත්තේ නැහැ. ඒ කාලේ පින්වත්නි බෝධිසත්වයන් වහන්සේ ගෙදර සුදම්මා, චින්තා, නන්දා, සුජාතා කියලා කාන්තාව හතර දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ භාර්යාවෝ හතර දෙනෙක් ඉන්නවා. ඉතින් මේ සුදම්මා කියන එක්කෙනා ඒ බෙරිය වඩුවත් එක්ක එකතු වෙලා මේ වඩුවන්ට ප්‍රකාශ කරනවා මම මේ ශාලාවේ දෙට දැනත්තිය කරන්න. ඒ කියන්නේ මෙහි නම මගේ නමින් නම් කරන්න කියලා අල්ලස් දෙනවා. ඒ පිරිසත් හොඳයි කියලා පිළි අරගෙන කැණි මඬලට සුදුසු ගහක් හොයලා ඒක වේලලා ඒක ඇහැලා විදලා කැණි මඬල කලින් හදනවා. හදලා වස්ත්‍රයකින් ඔතලා සුදම්මාගේ ගෙදර හංගලා තියනවා. සුදම්මාගේ ගෙදර තබලා මේ පිරිස දැන් ඉතින් ශාලාව නිම කරනවා. ශාලා විවෘත කරන දවසේ අවසාන මොහොතේදී මේ වඩුතුමා කියනවා ඔක්කොම කර අපට එක දෙයක් අමතක වුණා. මේකට කර්ණිකාවක් නැහැ. ඒ කියන්නේ කැණි මඬලක් නැහැ. දැන් මොකද කරන්නේ? ඒ වෙලාවේ මේ වඩුතුමා ප්‍රකාශ කරනවා කැණි මඬලක් කියන එක එහෙම හදිසියට හදන්න බෑ. හදලා කලින් තිබ්බ එකක් වෙන්න ඕනේ. මොකද මේ ගහ කපන්න ඕනේ, වේලන්න ඕනේ. ඉතින් අපි හොයලා බලමු කලින් හදපු එකක් තියෙනවද කියලා. දැන් මේ පිරිස හොයාගෙන යනවා. ඔය අනේ වෙලාවේදී දැක ගන්න ලැබෙනවා සුදම්මාගේ ගෙදර කැණි මඬලක් තියෙනවා. පිරිස කියනවා අපි මේ කාන්තාව මේ ශාලාවේ කොටස්කාරිය කරගන්නේ නැහැ කියලා. බඩුතුමා කියනවා ඔය කර්ණිකාව ගන්න. දිව්‍ය ලෝකේ ආදී හැම තැනම මේ කාන්තාව ඉන්නවා. බඹලෝ විතරයි කාන්තාව නැත්තේ. ඇයි මේ කාන්තාව සම්බන්ධ කරගන්නේ නැත්තේ? ඔය කර්ණිකාව ගන්න. එතකොට ශාලාවේ වැඩෙත් ඉවරයි කියලා. මේ විදිහට ශාලාව නිම කරලා අසුන් පවරලා පැන් තාලි ආදිය තබලා මේ ශාලාවට විය ගන්නන අයට කැඳබත් ආදිය ලැබෙන්න ක්‍රමයකුත් දැන් මේ පිරිස සකස් කරලා අවසන්. ශාලාව පවුරකින් වට කරලා තමයි තියෙන්නේ. දොරක් යොදලා පවුර ඇතුළත වැලි විසිරුවලා තියෙනවා. පිටින් තල්ගස් පෙලක් හින්දවලා තියෙනවා. චින්තා කියන ඒ විසවත් එහි උයනක් කරවනවා. ඒ මල් ගෙඩි හට ගන්න ගස් තියෙනවා නම් ඒ කිසිදු ගසක් එහි නැහැ කියන්න නැහැ. හැම ගහක් කොළක් මෙහි ඉඳවලා ඇයත් මේ පින්කමට සම්බන්ධ වෙනවා. නන්දා කියන බිරිඳත් නිකන් ඉන්නේ නැහැ. ඇයත් පස්සනක් පියුමින් ගැවසුණු පොකුණක් කරවනවා. සුජාතා විතරක් පින්වත්නි කිසිම දෙයක් කරන්නේ නැහැ. බෝධිසත්වයන් වහන්සේත් මාපිය උවටන කුල දෙටුවම් පිදීම, ඒ කියන්නේ කුලයේ ජ්‍යෙෂ්ඨයේ වයසක වැඩිහිටි උතුමන් පිදීම, බොරු නොකීම, රළු වචන නොකීම, කේලම් නොකීම, මසුරු මල දුරු කිරීම කියන මේ ඒ සත් වතක් තියෙනවා. චක්‍ර පදවියට උපකාර. මේ වත් පුරලා මෙහි විස්තර කරනවා මාතා පෙත්ති භරං ජන්තුං කුලේ ජෙට්ඨාපචායිනං සංහං සකිල සම්භාසං පේසුනේ අප්පහායිනං මච්චේර විනයේ යුත්තං සච්ඡං කෝදාභිබුං නරං තං මේ දේවාතාවතින්සා ආහු සප්පිරිසෝ ඉති.
මව්පියන් පෝෂණය කරන කුල දෙටුවන් පුදන සත්‍ය කතා කරන රළු බස් නැති පිසුණු වචන නොකියන මසුරු මල දුරු කිරීමේ යෙදුන ඉවසීමෙන් යුත් මිනිසා තවතිසාවසි දෙවියොත් සත්පුරුෂයෙකුයි කියලා ඒ කියන බණපදයට අනුව ඒ සත්වත් පුරලා දෙවියන්ගෙන් පැසසුම් ලැබිය යුතු බවට පත් වෙනවා මේ විදිහට කටයුතු කරලා දිවි කෙලවර තවතිසා භවනේහි සක්දේව රජ වෙලා උපදිනවා ඉතින් අර මගමානවක් කාලේ උපකාර කරපු යාළුවෝ 30 දෙනාත් එහෙම උපදිනවා පින්වතුනි මේ කාලේ මේ තවතිසා භවනේ වාසය කරේ අසුරයෝ ඉතින් සක්දේව රජතුමා කල්පනා කරනවා අසාධාරණ රාජ්‍යයෙන් අපට වැඩක් නැහැ ඒ කියන්නේ මේ අසුරයොත් එක්කනම් අපට කාලය ගත කරන්න බැහැ අසුරයෝ කියන්නේ බොහොම ඡණ්ඩ අසාධාරණ පිරිසක්නේ ඉතින් මේ පිරිස මත්පැන් පානය කරනවා මත්පැන් පානය කරාට පස්සේ සක්දේව රජතුමා ඇතුළු පිරිස මත්පැන් පානය කරන්නේ නැහැ අර අසුරයන් පිරිස මත්දලා වැටිලා ඉන්නකොට කකුල් දෙකෙන් අල්ලලා සිනේරු පර්වත පාදයට දානවා මේ සිනේරු පර්වත පාදයේ පාමුල තමයි පින්වත්නි අසුර භවණේ තියෙන්නේ අසුර භවණයත් තවතිසා දිව්‍ය ලෝකේ වගේම ප්‍රමාණයෙන් සමානයි තවතිසා දිව්‍ය ලෝකේ දෙවියන්ට පරසතුරක වගේම අසුරයන්ට තියෙනවා මේ කල්පයක් පවතින චිත්තපාටලී කියලා වෘක්ෂයක්. ඒ චිත්‍රපාටලී වෘක්ෂයේ මල් පිපෙනවා. ওই මල් පිපුණාට පස්සේ තමයි මේ පිරිසට මතක් වෙන්නේ මේ පරසතුරක නෙමෙයි. මහලු සක්‍රයා අපිව මේ මත්තලා ඉන්න වෙලාවේ පල්ලෙහාට ඇද දැම්මා, මහමුදිර ඇද දැම්මා, අපේ දිව්‍ය නගරේ අල්ලගත්තා. දැන් අපි ඔහුත් එක්ක යුද්ධ කරලා ආපසු දිව්‍ය නගරේ අල්ල ගන්න ඕනේ කියලා කූඹුව වගේ සීනියරු පර්වතේ නගින්න පටන් ගන්නවා මේ විදිහට උඩට නැගලා සක්‍ර දෙවියන්ව ආක්‍රමණය කරන්න යනකොට සක්‍ර දෙවියන්ට කලින්ම මෙය ආරංචි වෙලා මුහුද මතු පිටට ගිහිල්ලා යුද්ධ කරන්න පටන් ගන්නවා දැන් සක්‍ර දෙවියන් පරදීන්න තමයි යන්නේ ඒ නිසා යොදුන් 250 පමණවන ඒ තමන්ගේ වෛජයන්ත කියන රතයෙන් දකුණු මුහුද මත පිටින් පලා යන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ දැන් මේ වේගයෙන් රතය මුහුද මත පිටින් යනකොට ඉඹුල් වනය තමයි ඉදිරියට හම්බෙන්නේ. ඒ ඉඹුල් වනය උඩින් මේ තරම් වේගයෙන් යනකොට ඒ ඉඹුල් වනය තල් වනයක් වගේ හරියට කැඩි කැඩි මුහුද මතට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ ඉඹුල් වනය ගස්වල ඉන්න ගුරුළු පැටව් ඒ වේගයෙන් වැටිලා මහත් හඬින් හඬන්න පටන් ගන්නවා. සක්‍ර දෙවිය මාතලීගෙන් අහනවා මාතලී මොකද්ද මේ බොහොම බැගෑපත් හඬක් ඇහෙන්නේ කියලා. මාතලී ප්‍රකාශ කරනවා දේවයන් වහන්ස ඔබගේ මේ රතේ වේගයට ඉඹුල් වනය සුණු මිසුණු වෙනවා. ඒ වෙලාවේ අර බිමට වැටෙන ගුරුළු පැටව මරණ බියෙන් කෑ ගහන හඬ තමයි ඒ ඇහෙන්නේ. ඒ වෙලාවේදී සක්‍ර දෙවියෝ ප්‍රකාශ කරන මාතලී අපි නිසා මේ පිරිස මැරෙන්න හොඳ නැහැ. සම්පත් නිසා අපි ප්‍රාණඝාතය කරන්න හොඳ නැහැ. මේ පිරිස සඳහා ජීවිත පරිත්‍යාග කරන අසුරයන්ට අපි ජය දෙමු. ඔවුන්ට විජයග්‍රහණය දෙමු රතේ නවත්තන්න කියලා ප්‍රකාශ කරනවා. ඒක දක්වනවා කුලාවකාමාතලිසිම්බලිස්මින් ඊසා මුකේන පරිවජ්ජයස්සු කාමං චජාම අසුරේසු පානං මායිමේ දිජාවි කුලාවා අහේසුන්ති කියන අර කලින් දැක්කපු ගාථාව ප්‍රකාශ කරනවා. මාතලි අපි සතුරන්ට ජීවිතය දෙමු. නමුත් මේ ජයග්‍රහණය පිණිස යන ගමනෙන් ඔවුන්ගේ ජීවිත විනාශ වෙනවා. ඒකට අපේ ඉඩ දෙන්න හොඳ නැහැ. මේ විදිහට ප්‍රකාශ කරනවා. මේ විදිහට ප්‍රකාශ කරාට පස්සේ මාතලී රියදුරුතුමා ඒ සක්‍ර දෙවියන්ගේ වචනය අහලා රතේ නවත්තනවා. රතේ නවත්තලා වෙනත් මාර්ගයකින් දිව්‍ය ලෝකය බලා යනවා. අසුරයෝ මේ රතේ නවත්තනවා දැකලා නිවෙලාවේ කල්පනා කරනවා අනිවාර්යයෙන්ම වෙනත් සක්වල ඉන්න සක්‍රයෝ උදව්වට ඇවිල්ලා. දැන් ඒ බලේ වැඩි වෙලා තමයි රතේ නැවැත්වේ. දැන් අපේ පැත්තට ආපහු හැරලා එන්න පුළුවන් කියලා බය වෙලා අසුර භවනටම ආපහු යනවා. මග නැවතීමක් නැහැ. අසුර භවනටම ගිහිල්ලා දරවා ගන්නවා. ඉතින් අපේ සක්‍ර දෙවියෝ දිව්‍ය ලෝකෙටම ගිහිල්ලා දෙවියන් පිරිවරාගෙන නුවර මැද ඉන්නවා. ඒ වෙලාවේ යොදුන් දාහක් උස වෛජයන්ත කියලා ඒ අපි අඳුනගෙන තියෙන ඒ පහය එහෙම නැත්නම් මාලිගාව පොළොව පලාගෙන පැන නගිනවා. ජයග්‍රහණයේ කෙළවර පැන නැගපු නිසා ඒකට වෛජයන්ත කියලා නම් කරනවා. වෛජයන්ත කියලා ඒ ප්‍රාසාදයට නම් කරපු
සක් දෙවිඳු අනාගතයේදී තමන්ට මේ වගේ කඩදරයක් ආවොත් එයින් වැළකීම පිණිස පස්තනක ආරක්ෂාව පිහිටවනවා ඒ බව සඳහන් කරනවා මේ විදිහට අන්තරාදින්නම් ආයුජ්ජ පුරාණං පංචවිධා ඨපිතා අභිරක්ඛා උරග කරෝටි පයස්සච හාරි මන්දනයුතා චතුරෝච මහන්තා යුදකට ජයගත නොහැකි දේව අසුර දෙසුර අතර පංචවිධ විශේෂ ආරක්ෂා ලැබුවහ ඒවානම් උරග කරෝටි පයස්සහාරි මන්දනයුත සතරවරම් රජ යන පසයි මෙහි පළමුව දක්වා පින්වත්නි යුදකොට ජයගත නොහැකි දේව අසුර දෙසුර අතර කියලා එයින් කියවෙන්නේ මේ දේව නගරයත් අසුර නගරයත් කියන නගර දෙක යුද්ධ කරන ජය ගන්න බෑ ඒ නිසා ආයුජ්ජපුර කියලා සඳහන් වෙනවා යම් කාලයක අසුරයෝ බලවත් වෙලා දෙවියන් පස්සේ පන්නගෙන එනකොට දෙවියෝ ගිහිල්ලා තමන්ගේ ඒ පුරේ දොර වහගත්තොත් ලක්ෂයක් අසුරයෝ ආවත් මුකුත් කරන්න බෑ ඒ වගේම තමයි යම් කාලයක දෙවියෝ බලවත් වෙලා අසුරයන් පස්සේ පන්නගෙන යනවා එවිට අසුරයෝ තමන්ගේ පුරේට ගිහිල්ලා දොර වහගත්තොත් ලක්ෂයක් සක්‍රයන් ආවත් මුකුත් කරන්න බෑ මේ නිසා මේ සඳහාර කලින් දැක්වා වගේ ආයුජ්ජපුර කියලා සඳහන් කරනවා සක්දෙවිඳු මේ පුර දෙක අතර තමයි ඒ පස්තැනක ආරක්ෂා තබන්නේ උරග කියලා අර ගාථාවේ සඳහන් වුණේ මෙහි පළවෙනි ආරක්ෂක වළල්ල උරග කියලා කියන්නේ නාගයින්ට නාගයින් ජලයේදී බොහොම බලවත් ඒ නිසා සිනේරු පර්වතයේ පාමුල පළමුවෙනි වළල්ලට ඔවුන් ආරක්ෂාව දෙනවා දෙවැනියට කරෝටි කරෝටි කියන શબ્දයෙන් ගණන් ගන්න ගුරුලෝ ගුරුලෝ කරෝටි කියලා දෙයක් ආහාරයට ගන්න නිසා ඔවුන්ට කරෝටි කියලා මෙහිදී නම් කරලා තියෙනවා තුන්වෙනි වළල්ලට පයස්සහාරි මෙයින් කියන්නේ කුම්භාණ්ඩයෝ මේ කුම්භාණ්ඩයෝ කියන්නේ බොහොම දරුණු දානව රාක්ෂයෝ තුන්වෙනි වළල්ලට ඔවුන් ආරක්ෂාව දෙනවා මන්දන යොත කියලා කියන්නේ යක්ෂයෝ යක්ෂයෝ කියලා මෙහි දක්වනවා සදාචාරයෙන් තොර යුද්ධයට බොහොම කැමති පිරිසක් කියලා ඔවුන් සතරවෙනි වළල්ලට ආරක්ෂාව දෙනවා මෙයින් පස්සේ පස්වෙනි වළල්ල වශයෙන් සතරවරම් රජවරු ආරක්ෂාව දෙනවා යම් කිසි අවස්ථාවක අසුරයෝ කිපිලා කැළඹිච්ච සිටින් දේවපුරයට එනවනම් මේ වළලු පහම පහු කරලා තමයි එන්න ඕනේ පළවෙනි වළල්ලේදී නාගය වළක්වනවා දෙවෙනි වළල්ලේදී ගුරුල නවත්තනවා මේ විදිහට ඒ නවත්තන වළලු පහම බිඳගෙන තමයි දැන් එන්න වෙන්නේ දැන් මේ විදිහට ආරක්ෂා වළලු පහක් දාපු සක්‍ර දෙවියෝ ඒ දෙවියන්ට ප්‍රදාන වූ සක්‍රයා දිව්‍ය සම්පත් විඳිනවා මේ විඳින අතරට සුදම්මාත් මනුස්ස ලෝකයෙන් මේ මිය ගිහිල්ලා මේ දිව්‍ය ලෝකයේ ඔහුගේ භාර්යාවක් වෙලා උපදිනවා කැණි මඩල දුන් පිනෙන් ඇයට සුදම්මා කියන යොදුම් 500ක් පමණ මණික් වලින් සකස් වෙච්ච දේව සභාවක් පහළ වෙනවා දිව්‍යමය සුදුසේසත්යට යොදුනක් පමණ වූ ඒ රුවන් පළඟේ ඉඳගෙන තමයි දෙවියන්ට ප්‍රදාන වූ ඒ සක් දෙවිඳු දෙවියන් වෙනුවෙන් මිනිසුන් වෙනුවෙන් කළ යුතු කටයුතු ඉමසන්නේ ඒ චිත්තා කියන බිසවත් චුත වෙලා ඔහුගේම් බිරි වෙලා උපදිනවා උයන කරපු පිනෙන් ඇයට විපාකයක් වශයෙන් චිත්තලතා කියලා උයනක් පහළ වෙනවා නන්දාත් මිය ගිහිල්ලා සක්දේවිඳුගේම භාර්යාවක් වෙලා උපදිනවා පොකුණක් කරපු නිසා පස්පේමින් සැදිච්ච නන්දා පොකුණ ඇයට ඇයගේ පිනින් පහළ වෙනවා සුජාතා කියන ඒ බිසව කිසිදු පිනක් කරේ නැහැ එබැවින් ඇය ඒ ආත්ම භාවයෙන් මිය ගියාට පස්සේ එක් කැලයක කෙකිණියක් වෙලා උපදිනවා සක්දේවිඳු සුජාතාව දැක්කේ නැහැ කොහෙද කියලා ඒ බලනවා මෙහෙන් බලද්දි මේ සක්දේවිඳුට දැක් ගන්න ලැබෙනවා ඇයි මේ දිය කඳුරක කෙකිණියක් වෙලා ඉපදලා ඉන්නවා ඔය වෙලාවේ සක්දේවිඳු මෑව අරගෙන දෙවිය ලෝකයට ගිහිල්ලා ඇයට අර සීත්කල් දිව්‍ය නගර පෙන්නනවා සුදම් දිව්‍ය සභාව පෙන්නනවා චිත්තලතා වනය පෙන්නනවා නන්දන පොකුණක් පෙන්නනවා මේ විදිහට ඒ සියලු දෙනාත් ඔවුන් කරපු පිනුත් පෙන්නලා ප්‍රකාශ කරන මේ සියලු දෙනාම මේ කරපු පින්වල බලයෙන් මගේ භාර්යාව වෙලා ඉපදුනා ඔබ කිසිම කුසලයක් කරේ නැහැ ඒ නිසා තිරිසන් යෝනි ඉපදුනා
මෙතෙන් පටන් සිල් දකින්න කියලා අවවාද කරලා පන්සිල් පිටිටවලා ඒ විලටම ගිහින් දානවා. අයත් පින්වත්නි එතෙන් පටන් සිල් රකින්නවා. tag දෙවිඳු දින කීපයක් ගියාට පස්සේ ඇය සිල් රැක්කද එහෙම නැත්නම් ඇය හොඳට සිල් රකින්නවද කියලා ඉමසන්න ඕනේ කියලා හිතලා මස්සෙක්ගේ වේශයක් අරගෙන උඩුකුරුව ඇය ඉන්න වෙලාවේ ඇය ඉදිරියෙන් ඒ වතුර ගහගෙන යනවා. ඉතින් මේ කිකින්න හිතනවා මැරිච්ච මස්සෙක් කියලා හොටෙන් අල්ල ගන්නවා. ඒ වෙලාවේ පින්වත්නි අර මස්සයා නගුට හොල්ලනවා. ඇය හිතනවා මේ මස්සයා තාම ජීවත් වෙනවනේ කියලා ඉවත දානවා. සක්‍රිය තමන්ගේ ආත්ම භාවයෙන් පෙනී ඉඳලා සාදු සාදු ඔන්න ඔය විදිහට තමයි සිල් රකින්න ඕනේ කියලා ධෛර්යමත් කරලා දිව්‍ය ලෝකයටම යනවා. මෑත් මේ විදිහට හොඳින් සිල් රැක්කා. ඒ සිල් රැකීමේ බලයෙන් හොඳ ආත්ම භාවයක් ලැබෙනවා. ඒට අනුව ඇය බරණැස් නුවර කුඹල් ගේයක ඉපදුනා. ඒ කියන්නේ මේ කල ආදී හදන ගේයක ඉපදුනා. එහෙම ඉපදිච්ච වෙලාවේ සක්‍ර දෙවියෝ දිව්‍ය ලෝකෙ ඉඳගෙන බලනවා දැන් මේ කොහෙද මේ කෙකින් ඉපදුනේ කියලා. දැක්කා මෙන්න මේ බරණැස් නුවර කුඹල් ගේයක ඉපදුනා කියලා. එහෙම දැනගෙන රත්තරන් කැකිරි පුරවපු යානයක් මවාගෙන මහල් වේශයකින් ගම්මැද්දට එනවා. ඇවිල්ලා අහනවා කැකිරි ගන්නවද? මේ රන් කැකිරි ගන්නවද කියලා. ගෝසා කරන්න පටන් ගන්නවා. මිනිස්සු ඇවිල්ලා පියාණෙනි අපට දෙන්න කියලා ඉල්ලනවා. ඒ වෙලාවේ මේ මහල් බමුණ ප්‍රකාශ කරනවා නැත්නම් මහල් බමුණ මෙස්ගත් මේ සක්දෙමිද ප්‍රකාශ කරනවාම සිල් රකින්න අයට විතරයි මෙව දෙන්නේ. ඔබලා සිල් රකින්නවා. මේ පිරිස කියනවා සිල් කියන්නේ මොනවද? අපි එහෙම දෙයක් දන්නේ නැහැ. සල්ලි වලට දෙන්න කියලා. බමුණා ප්‍රකාශ කරනවා මට මුදල් වලින් වැඩක් නැහැ. මම මේක දෙන්නේ සිල් රකින්න අයට. මිනිස්සුත් ප්‍රකාශ කරනවා මේ මෝඩයා කවුද? මේ සිල් වලට මෙව දෙනවා කියන්නේ මොකද්ද මේ මෝඩකම? මේ විදිහට ප්‍රකාශ කරමින් යන්න යනවා. සුජාතාව කල්පනා කරනවා මේ පුවතහලා මං සඳහා තමයි ඔය අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ගිහිල්ලා කියනවා පියාණෙනි මට දෙන්න. අහන ඔබ සිල් රකින්නවද? ඕ මං සිල් රකින්නවා. මං විසින් සිල් රකින්නවා කියලා ප්‍රකාශ කරාම මේවා ගෙනාවේ ඔබ සඳහා තමයි කියලා ඒ යානේ දීලා යන්න යනවා. අයත් දිවිහිමියෙන් සිල් රැකලා එයින් චුත වෙලා වේපචිත්ති කියන අසුරින්ද්‍රයාගේ දියණිය වෙලා උපදිනවා. සිල් බලයෙන් බොහොම ලස්සනයි. නිසි වයසට ආවට පස්සේ ඇය රූමත් නිසා එක්කෙනෙක්ට දෙන්න බෑ. බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම තියෙනවා. එබැවින් මේ අසුර නායකයා කල්පනා කරනවා දියණිය කැමති කෙනෙක්ම තෝරා ගතිත්වා කියලා හිතලා අසුරයන් රැස් කරනවා. ඔය වෙලාවේ පින්වත්නි සක් දෙවිඳුත් බලනවා සුජාතාව කොහෙද ඉපදුනේ. ඉතින් මේ සිද්ධිය දැනගෙන ඒ මොහොතේදී සක් දෙවිඳුත් අසුරයෙක්ගේ වේශයක් අරගෙන එතෙන්ට එනවා. සුජාතාවත් පෙර ස්නේහය නිසා සුදුසු ස්වාමියෙක් බලන අතරේ සක් දෙවිඳු දැකලා සක් දෙවිඳුව තෝරගන්නවා. සක් දෙවිඳුත් මය අරගෙන මම තමයි සක් දෙවිඳු කියන්නේ කියලා පිරිසට ප්‍රකාශ කරලා තමන්ගේ දිව්‍ය ලෝකයටම පැමිණෙනවා. එහෙම පැමිණිලා ඇයව ඒ දේවනගරයට ගෙනල්ලා අඩතුන් කෙලක් නිලියන්ට දෙටුකොට ඒ කියන්නේ ඒ තරම් පිරිසකට ප්‍රදාන කරලා අගතනතුරේ තබලා දිව්‍ය අතීතා ඒ දිව්‍ය සැප විඳලා කම්මුව පරිද්දෙන් මිය පරලොව යනවා. බුදු පියාණන් වහන්සේ මේ දේශනාව ගෙනහැර දක්වලා මහණෙනි පෙර නුවණැති අය දිව්‍ය රාජ්‍යය කරද්දී පවා තමන්ගේ ජීවිතය අත්හැරියත් ප්‍රාණඝාතනම් කළේ නැහැ. ඔබ මේ නෛසර්ගික බුදුසසුනේ නැත්නම් මේ නෛර්යානික බුදුසසුනේ පැවිදි වෙලා ඇයි මේ විදිහට දැන දැන නොපෙරා ප්‍රාණීන් සහිත ජලය බොන්නේ කියලා භික්ෂුන් වහන්සේට මෙහි අනුසන්දි ගලපලා මතක් කරනවා. ඒ කාලේ මාතලී කියන එරියදුරු වෙලා එපදුනේ ආනන්ද තෙරුන් වහන්සේ සක්දෙවිඳු වෙලා එපදුනේ දැන් මේ බුදු වූ මම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරනවා. පින්වත්නි වටිනා ලස්සන යම්තරමක් වූ දීර්ඝ ජාතක දේශනාවක් බලන්න අපේ බෝධිසත්වයන් වහන්සේ බුදු බවට පත්ව පමණක් නොමේ සක් දෙවිඳු බවට පත් වෙලා පවා කොයිතරම් අහිංසාවක් වැඩුවද කියලා. සාමාන්‍ය සත්වයා කියන්නේ සැප සම්පතක් ලැබෙනකොට අහිංසා ආදී ගුණයන් අත්හැර ගන්නවා. නමුත් අපේ බෝධිසත්වයන් වහන්සේ පාරමී පුරණ ආත්ම භාවයන් පවා මහා සම්පතකින් නැත්නම් මහා සැප සම්පත් ඇතුව තිබියදී පවා කොයිතරම්නම්
අහිංසාවක් වැඩුවද කියලා මේ සිද්ධිය තුලින් ගන්න පුළුවන් එක ආදර්ශයක් එපමණක් නොවේ එක් සීලයක් ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන ශික්ෂාපදය වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරලා ඒ රැකීම වෙනුවෙන් පමණක් කොයි තරම්නම් දෙයක් සක්දෙවිඳුට ලැබුණද අද කාලේ දස සීල් අට සීල් මේවා රකිමින් දිවිහිමියෙන් ඒ සීල් වෙනුවෙන් කටයුතු කරනවා නම් අපි කොයි තරම් ප්‍රයෝජනයක් අපිට ලබා ගන්න පුළුවන්ද ඒ වගේම දම් පින්කම් කිරීමේ වටිනාකම ශාලා ආදී සැදීමේ වටිනාකම් ප්‍රාණඝාතය නොකිරීමේ වටිනාකම් මේ ආදී බොහෝ පාඩම් රාශියක් අපට මේ තුලින් ලබා ගන්නට පුළුවන් වෙනවා බුදු පියාණන් වහන්සේගේ පරම නික්ලේශේ පරම සුන්දර කරුණා දයාවෙන් පිරිච්ච මහා බෝධිසත්ව චර්යාවත් අපට මෙයින් මනාව සක්සුදක්සේ එහි පවතිනා වූ පිරිසුදු බවත් මෙයින් දැක ගන්න පුළුවන් වෙනවා දැන ගන්න පුළුවන් වෙනවා